අයිබන් සුල දෙනාටම ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය මේ වෙද්දී මොහොතින් මොහොත වෙනස් වෙමින් පවතිනවා. ඒක උණුසුම් වෙනවා. මේ උණුසුමත් එක්ක අපිට පේනවා පුනරුද්ව්‍යාපෘතියක් සඳහා මිනිස්සු සූදානමින් ඉන්නවා කියලා. ඒ වගේම වෙනසක් සඳහා ජනතාව ඡන්දය දෙන්න සූදානමින් ඉන්නවා කියන එකත් පේනන තියෙනවා. එවැනි මොහොතක ඒ වෙනස ඉල්ලන පක්ෂය කවුරු හරි ඕන නැති වැඩක් කරොත් මිනිසුන්ට කොහොම දැනෙයිද? ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහත්මයා ලංකාවේ ගල්වලවල් කරන මුද්‍රාල්ලා ටිකක් එක්ක ඔන්න සාකච්ඡාවක් තිබ්බා කියලා, රැස්වීමක් තිබුණා කියලා ඔන්න කතා බහක් යනවා වගේම ඒක ප්‍රසිද්ධ මාධ්‍ය මේ විදිහට ගිහිල්ලා ඉවරයි. ඒක ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. රටේ මිනිසු ලක්ෂ ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණ නොහොත් ඒ සඳහන වන NPP රජ කරවන්න ඕන කියලා තීරණය කරන්නේ රටේ දෝෂිතයන් පළවා හරින්න. මේ ගල්වලවල් කරන මුද්‍රාල්ලාගෙනුත් අති බහුතරයක් දෝෂිත වෙන්නේ කොහොමද? ගල්වලවල් වලින් රටේ පරිසරයට සිද්ධ වෙලා තියෙන හානිය කොයිතරම්ද? ලාල්කාන්ත මහත්මයා මේ කරපු වැඩේ හරියද? NPP කාවොත් තවදුරටත් පරිසරය විනාශ වෙයිද? ඒක නයි මම අද කතා කරන්නේ. අපි අපිට තේරෙන කාලේ ඉඳලම පරිසරයට එරෙහිව කටයුතු කරන මිනිස්සුන්ට අපි සටන් කරා. අපේ ගමේ තීර කුඩාව කියලා සාමාන්‍ය ගංගාවක්. මේ ගඟ විනාශ වෙන විදිහට වැලිගොඩ දානකොට අපි ඒකට විරුද්ධව සටන් කළේ අපේ තරුණ කාලේ. ඒ විතරක් නෙවෙයි, අපේ ගමේ තිබුණ පරිසර පද්ධතිය සමහර වනාන්තර සමහර කැලවල් විනාශ කරද්දී අපි ඒවට විරුද්ධව සටන් කරා. අපි ඒවට විරුද්ධව සටන් කරද්දී අපිට ගොඩක් වැඩිහිටියෝ උදව් නොකළත් අපිට විරුද්ධව කරන්න ඕන ගොඩක් දේවල් දේශපාලන අධිකාරිය, පොලිසිය, රාජ්‍ය නිලධාරීන් කරා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ඇතුළු මේ සියලු කණ්ඩායම් දූෂිතයොත් එක්ක එකතු වෙලා අපට එරෙහිව බොහෝ දේ කරා. වගේම මට මතකයි 2007 පෙබරවාරි මාසේ 8 වෙනිදා අපේ තරුණ කණ්ඩායමක් රෝහල් ගත වුණා. මොකද ඒ වැලිමුදලාල්ලා සමග සිද්ධ වෙච්ච සටනකදී නැත්තම් ඒ සිද්ධ වෙච්ච ආරවුලකදී තිබුණ රණ්ඩුවක් නිසා. ඒ වෙලාවේ පොලිසිය මොකද කරේ? ගොඩකැල පොලිස් ස්ථානය කරේ. ඒ කාලේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මාධ්‍යයට දුන්නා ගම් දෙකක් අතර ඇති වුණ සටනක් නැත්තම් ගම් දෙකක් අතර ඇතුළ තිබුණ ආරවුලක් නිසා තමයි මේක උනේ කියලා එතුමා මාධ්‍යයට දාලා සම්පූර්ණයෙන්ම අර දෝෂණ වංචා ටික නැත්තම් අර පරිසර පද්ධතිය විනාශ කරන එක වහලා දැම්මා. අන්න එහෙමයි එදා වර්තමානයේ තේ තත්වෙම ඇති වෙයිද කියන ප්‍රශ්නේ දැනට ඇති වෙලා තියෙනවා. දැනට විනාශ වෙමින් පවතිනවා. එතකොට NPP එක මේකට කොහොම මූණ දෙයිද? මේ ගල්වලවල් කරන මුද්‍රාලිලත් එක්ක එකතු වෙලා. හැබැයි අපි හැමෝම දූෂිතව කියලා කියන්නේ නැහැ මේ ගල්වලවල් කරන කට්ටියගේ. නීතිරෝධී ගල්වලවල් තමයි ලංකාවේ වැඩිපුරම තියෙන්නේ. ඒ වගේම මේ ගල්වලවල් වලට පුපුර ද්‍රව්‍ය ගන්නකොට, ඒ වගේම ඒකට අවශ්‍ය බලපත්‍ර ගන්නකොට, ඒව අලුත් කරන්න යද්දී පාදේශී ලේකම්වරුන්ට වගේම අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට දහස් ගණනින් සල්ලි දෙන්න ඕන මේ ගල්වලවල් වල මුද්‍රාලිලා. එතකොට මේ දහස් ගණන් සල්ලි දෙන්න අවශ්‍ය නැහැ, අල්ලස් දෙන්න අවශ්‍ය නැහැ. වැඩේ හරියටම කරනවා නම් වැඩේ හරියට කෙරෙන්නේ නැති නිසා තමයි රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දෙන්නේ. අපි කමු උදාහරණයක් විදිහට එක්තරා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක ගල්වලවල් අපි කමු 20ක් තිනවා කියලා. හැම මාසෙකම නැත්නම් හැම අවුරුද්දකම මේ බලපත්‍ර අලුත් කරද්දී ප්‍රාදේශීය ලේකම් වරයාට රුපියල් 50,000ක් විතර දෙන්න ඕන. ඒ වගේම දිස්ත්‍රික් ලේකම් වරුන්ටත් දෙන්න ඕන. එහෙම දුන්නා කියලා කියන්න සහ දෙනවා කියලා කියන්න අවශ්‍ය සාක්ෂි තියාගෙන තමයි මම ඔබට මේ පැහැදිලි කිරීම කරන්නේ. එතකොට රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දෙනවා ගල්වලවල් දූෂිත විදිහට ගල්වලවල් කරන ලංකාවේ විශාල ප්‍රමාණයක්. ඒ විතරක් නෙමෙයි, මේ දූෂිත විදිහට ගල්වලවල් කරන මුද්‍රාල්ලාගෙන් අති බහුතරයක් දේශපාලන නායකයන්ටත් හැම පක්ෂයකම දේශපාලන නායකයන්ට තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන සල්ලි දෙනවා. එහෙම නැහැ කියලා කියනවා නම් කවුරු හරි එහෙම ඔව් කියලා කියන්න සාක්ෂි තියාගෙන තමයි මම මේ ඔබට පැහැදිලි කරන්නේ. මොකද අපි හැම වෙලාවෙම මේ පරිසරය විනාශ කරන මිනිසුන්ට එරෙහිව හැප්පෙන මිනිස්සු. මොකද හේතුව පරිසර විනාශ කරොත් අපි දන්නවා අපට ජීවත් වෙන්න බෑ, ඔබට ජීවත් වෙන්න බෑ. හැබැයි පරිසරය විනාශ කරන මිනිස්සුන්ට ඒක අවශ්‍යතාවයක් නෑ වගේම, හැබැයි ඔවුනුත් ඒක කරන්නේ ඔවුන්ට නිසි ආකාරයෙන් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරයක් නැති නිසා. ගල්වලවල් දූෂිත විදිහට ගල්වලවල් පවත්වාගෙන ගිහිල්ලා ඒ වගේම ඊට පස්සේ ආන පස්සේ තමයි සංවර්ධනයේට කොහෙන්ද ගල් කියන එක. සංවර්ධනයේට කොහෙන්ද ගල් කියන එකට වඩා වැදගත් වෙන්නේ සංවර්ධනයේ වැඩක් තියනවාද පරිසරය විනාශ කරලා ඔබේ මගේ ජීවිතයට විනාශ වෙනවා නම්. මේ නීති විරෝධී වගේම පරිසරයට හානිදායක ලෙස පවත්වාගෙන ගල්වලවල් නිසි ගල්වලවල් නිසා ආකාර කිහිපයකින් පරිසරය විනාශ වෙනවා. ඒකෙන් අඳුරගෙන තියෙනවා ප්‍රධාන ආකාර 7ක්. ජලපහරවල් නැත්තම් එහෙම නැත්තම් වෝටර් ෆුට් ප්‍රින්ට් විනාශ වෙනවා. ජලය දූෂණය වෙනවා. පුනර්ජනනීය නොවන අපද්‍රව්‍ය එකතු වෙනවා. වන විනාශයක් සිද්ධ වෙනවා. ශබ්ද දූෂණය අපද්‍රව්‍ය එකතු වෙනවා. ඒ වගේම දුහුවිලිත් විනාශ වෙනවා. මේක කොහොමද අපේ ශරීරයට බලපාන්නේ? මේක දැන් NPP කේ නායකයන් දැන් අනාගතයේදී මේ ගල්වලවල් කරන මුදලාල්ලත් එක්ක කොහොම කරන් යන්නේද කියන එක අපි දන්නේ නැහැනේ. ඒ නිසා තමයි මම මේක දැනුවත් කරන්න ඔබට වැඩසටහන කරන්න NPP නායකයෝ වහම දැනගන්න ඕන ගල්වලවල් එක්කතුලා තවදුරටත් ඒ දෝෂණය කරන්න ඉඩ දෙනවද නැත්නම් වහම නවත්වනවද කියන එක දැම්මම තීරණය කරන්න වෙනවා.
දැන් ගල්වලවල් වල ඉහලා තියෙනවා ජල සටහන් නැත්තම් ඔය වෝටර් ෆුට් ෆින් කියන එක දිනවා ගල්වලවල් වලට ඉහලින්. එම ස්ථාන නිස්සාරණය කරන ද්‍රව්‍ය මත පදනම්ව වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මහ පොළොව වෙනස් වෙනවත් එක්ක නැත්තම් පුපුරන ද්‍රව්‍යයත් එක්ක ඒ ස්ථාන වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම පුළුවන් නෙමෙයි. එහෙම වෙනස් වුණා කියලා කියන්න මම මේ වීඩියෝ කරන ස්ථානයේ සිඳලා කිලෝමීටර 20ක් විතර මගේ වම් පැත්තට ගියාට පස්සේ එහෙම ස්ථාන ගණනාවක් හොයාගන්න පුළුවන්. එහෙම මිනිසුන්ට ගම්වල මිනිසුන්ට වතුර නැති වෙලා තියෙන හැබැයි මුදලාල්ලා ටික පෝසත් වෙනවා. ඒ වටපිටාවේ ඉන්න මිනිසුන්ට වතුර නැති වෙලා දුක් විඳිනවා. එම සාධක ඕන තරම් අපිට හොයා ගන්න පුළුවන් සහ පෙන්වන්න පුළුවන් ගිහිල්ලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මේ බෙන්ටනයිට් නිස්සාරණය කිරීමේදී ටොන් 1කට ජලය ලීටර 48ක ජලය පිය සටහනක් නැත්තම් ඔය ජලය එන ඒ ප්‍රමාණය නැත්තම් ඒ අපි කියන්නේ ජල මාර්ග නැත්තම් මහ පොළොව යට තියෙන ඒ ජල මාර්ග පිය සටහන් තියෙන්න පුළුවන් කියලා විශේෂඥයන් කියනවා. ඒ කියන්නේ ටොන් 1කට ජලය ලීටර 48ක් ටොන් 1කට ජලය ලීටර 48ක් තියෙනවා කියලා කියන්නේ අනිත් එක තේරෙන්නේ නැත්තම් ඔය සරලව හිතාගත්තම ලේසි. මොනවාද මේ බෙන්ටනයිට් කියන්නේ? නැත්තම් බෙන්ටනයිට් කියලා කියන්නේ ගිනි කඳු වල වලින් ලැබෙන ඛනිජ පොහොසත් මැටි වර්ගයක්. ඒකෙන් සම්ප්‍රදායිකව අක්මාවේ ඉස ඉවත් කරන්න, සමේ තුවාල වලට බෙහෙත් කරන්න, ඒ වගේම මලබද්ධය, බඩ පිපීම, ඒ වගේම විවිධ බඩවල් රෝග වලට ඒ රෝග වලට හොඳට බෙහෙත් දෙන, ඒවා සමනය කරන්න සමත් වෙන ද්‍රව්‍යයක් තමයි ඔය බෙන්ටනයිට් කියලා කියන්නේ. දැනගෙන ඉන්නේ නැද්ද මෙච්චර කාලයක්? ඊගාට කොහොමද ජලය දූෂණය වෙන්නේ? දැන් සමහරු කියනවානේ අයියෝ ගල් වල අක්‍රාට කොහොමද වතුර නැති වෙන්නේ, වතුර විනාශ වෙන්නේ. එහෙම මේ සමාජය තුළ කතිකාවතවල් තියෙනවා. ඒගොල්ලෝ කතිකාවතවල් හදනවා. ගල් කැණීම නැත්තම් ඔය ගල් කැඩීම ජලය දූෂණයේ මූලාශ්‍රයක් වෙන්න පුළුවන්. එතකොට කොහොමද වෙන්නේ? ගල් හෝ බොරොල් වැනි දේවල් සඳහා කැණීමෙන් වෙනත් හානිකර ද්‍රව්‍යවට පරිසරයට මුදාහරිනවා. පැහැදිලි නේද? විද්‍යාත්මකව කියව ගන්න බැරි වුණාට අපිට මේක දකින්න තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගල්වලවල් මගින් මතුපිට ජලය සහ භූගත ජලය යන දෙකම දූෂණය වෙන්න පුළුවන්. එහෙම තමයි විද්‍යාත්මකව කියලා කියන්නේ. ඒ වගේම හුණු ගල්, එයාගම වැලි ගල් කැණීම මසල ඒ හරි ඒවා අසල හෝ එම නැත්නම් ඒ ඇතුළත තියෙන තත්ත්වය කොහොමද කියලා ඉන්දියාවේ ගම්මානවල පරීක්ෂණයක් කරලා තිනවා. එතකොට ඉන්දියාවේ ගම්මානවල ඒ පවතින ජලයේ ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය වැඩි කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තිනවා. මාර වැඩේ. ඒ වගේම ගල් කැණීමේදී බැරලෝහ, ඒ වගේම සල්ෆේට් ඛනිජත් මුදාහරින්න පුළුවන්. මුදාහරිනවා වෙන්න පුළුවන්. ඒ වගේම පානීය ජලය තුළ මෙම ද්‍රව්‍ය සතුන්ට සහ මිනිසුන්ට හානිකර වෙන්න පුළුවන්. මෙන්න මේවා දැනගන්න ඕන කැලයක් කපලා ගල් වලක් දාන්න කලින් මිනිස්සු දන්නවා, මිනිසුන්ට තේරෙන තරමට. හැබැයි මේවට බලපත්‍ර දෙන නිලධාරීන් සහ දේශපාලන නායකයන්, මේවට බලපෑම් කරන දේශපාලන නායකයන් දැනගන්න. මේ වෙද්දිත් ඒ කියන්නේ ලාකාන්ත මහත්තයා අල්ලලා නැත්තම් ජනද NPP එක අල්ලලා ඉවරයි ලංකාවේ දූෂිත ගල්වලවල් කරන මුද්‍රාල්ලා ටික. මොකද දූෂිත විදියට ගල්වලවල් කරන මුද්‍රාල්ලාට විතරයි දේශපාලනය අවශ්‍ය වෙන්නේ. නැත්නම් හරි විදියට ගල්වලවල් කරන මුද්‍රාල්ලාට දේශපාලනය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේ පුනර්ජනනීය නොවන ද්‍රව්‍ය, පුනර්ජනනීය නොවන ද්‍රව්‍ය වල නැත්නම් ඒ ද්‍රව්‍ය වලට අයිති වෙන ගල් වැලි එකතු කිරීමේදී මේ ගල්වලවල් යොදා ගන්නවා. ඒ නිසා ගල්වලවල් තවදුරටත් තිරසර නොවන සංයෝග මත රඳා පවතිනවා. බලන්න අපි නොහිතුවට කොච්චර දේවල් වෙනවද කියලා. ඉතින් අපි මේවා දැනගන්න ඕන දේශපාලන නායකයන්ට අපි මේ කියන්න ඕන සහ පැහැදිලි කරන්න ඕන. මොකද මෙතෙක් කල් ලංකාවේ දේශපාලන නායකයෝ ඒ තමන්ගේ මුදලාල්ලා ටික ආරක්ෂා කරගන්න ඕවා කරා. ඒක නිසා තමයි ගැටලු ගන්නවකට අපි පාරිසරික විනාශයන් නිසා අපි දුක් විඳිනවා, ආර්ථික ප්‍රශ්න නිසා අපි දුක් විඳිනවා, සමාජීය ප්‍රශ්න නිසා අපි දුක් විඳිනවා. ගැටලු කීයකින් අපි පීඩාව දිනවද? දේශපාලන ගැටලු නිසා දුක් විඳිනවා. ඊගාට අපි බලමු වන විනාශය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. වන විනාශ සිද්ධ වෙන්නේ ඒ කැලව නැත්තම් මේ ගල්වලවල් කපන්න කලින් තිබිච්ච පරිසර පද්ධතියක් විනාශ වෙනවා. ගල් කොරයක් නිර්මාණය කිරීමේදී ඉඩකඩම් එලිපෙහෙලි කරනවා. ඒකෙදි තමයි මේ ගැටලු ඇති වෙන්නේ. ඒක ප්‍රතිඵලයක් විදිහට නායන්න පුළුවන්. ඒ වගේම අපිට විශාල වශයෙන් වෘක්ෂලතා අහිමි වෙනවා. ඒක නෑ කියලා කියන්න බෑ කාටවත්. ඔය ගල්වලවල් තියෙන ප්‍රදේශ වලට ගියාට පස්සේ හොඳට අඳුර ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ පරිසරයට කියලා. ඒ වගේම ඊට වඩා තව පැත්තකින් සිද්ධ වෙනවා ප්‍රදේශයේ ඉන්න සත්තුන්ට එයාලට ගැටලු ගොඩකට මුණ දෙන්න වෙනවා. ආහාර නැති වෙනවා, නවාතන් හොයන්න ඒගොල්ලන්ට අරගල කරන්න වෙනවා. ඒ වගේම ඒගොල්ලෝ නගරවලට එනවා. නගරවලට ආවට පස්සේ ඒගොල්ලෝ නගරවල මිනිසුන්ට කරදර කරනවා, බලපෑම් කරන්න පටන් ගන්නවා. අර හරියට කෙටියෙන්ම කියනනම් අර වඳුරු ත්‍රිලා වඳුරු ප්‍රශ්නය අන්න ඒ වගේ තමයි. මොකද කැරවල කැපුවන් පස්සේ ත්‍රිලව ටික
එනවා ගම්මානවලට වඳුරු ටිකත් ගම්මානවලට එනවා අන්න ඒ වගේ සිද්ධියක් ඔන්න ඔතනදී සිද්ධ වෙනවා. ඒ වගේම කොහොමද ශබ්ද දූෂණය? ගල්වල වල තියෙන පැතිවල ඉන්න මිනිස්සු දන්නවා ශබ්ද දූෂණය කොහොමද කියලා. දින 10ක් පුරා ගල්වල වල පිපුරුම් ක්‍රියාකාරකම් වල ශබ්ද මට්ටම කියවා බැලීමේදී පර්යේෂණ වන් වලට අනුව ශබ්දය ඩෙසිබල් 102 සිට 130 දක්වා පරාසයක පවතිනවා. ඒ වගේම මේ ගල් තලනවනේ අර ටකටකස් ගල් තලන්නේ, ඒ තලන යන්ත්‍ර ක්‍රියාකාරකම් අතරතුර ඒවයේ ඩෙසිබල් ප්‍රමාණය 97 ඉඳලා 116.2 දක්වා ළඟා වෙනවා කියලා තමයි පර්යේෂණ වලින් කියන්නේ. ඒ වගේම මේ බැංගලෝරේ මේ ප්‍රදේශයක් පිළිබඳ කරන ලද පරීක්ෂණයකදී කියනවා ඒ තලා දැමීමේ ඒකකයන් කෙරෙහි අවධානය යොමු කරන ලදේ පරීක්ෂණයේදී කියනවා එහි ඩෙසිබල් 133 සිට ඩෙසිබල් 156 දක්වා වෙන්න පුළුවන් කියලා ඔන්න සොයාගෙන තියෙනවා. ඒ වගේම කම්කරුවන් සඳහා කන්න ආරක්ෂාව නොමැතිව අධික ශබ්දවලට නිරාවරණය වීමෙන් ශ්‍රවණාබාධ ඒ වගේම සෘණාත්මක මානසික බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ කම්කරුවන්ගේ තත්ත්වය කොහොම නමුත් ඕක තමයි තාත්තේ. වගේම අවට ප්‍රදේශයේ වන සතුන්ට හානි වෙන්න පුළුවන් අධික ශබ්දය තුළින් ඔය ශ්‍රෝණාබාධය ආතතිය ඒ වගේම ඒ නිසා මේ සත්තුන්ට තමන්ගේ විලෝපිත ගොදුර හොයාගන්න බැරි වෙනවා. විලෝපිකයන්ට ගොදුරක් හොයාගන්න බැරි වුණාන් පස්සේ මොකද වෙන්නේ? පාරිසරික සමතුලිතතාවයට බාධා කරනවා. මොකද ඒවා නැති වුණාන් පස්සේ හොයාගන්න බැරි වුණාට පස්සේ ගල් කැඩීම හා සම්බන්ධ භූමියේ වාතය ඇතිවන කම්පන වන සතුන්ට දැඩි ලෙස හානි කරනවා. මේවා දන්නවද නැද්ද කියලා දන්නේ නැහැ මුදලාල්ලා. දන්නේ නැත්තම් දැනගන්න. නීති විරෝධී විදියට ගල් කැණීම් කරන මුදලාල්ලා. ඒ වගේම ලාල්කාන්ත සහෝදරයා ඒ ගල් කඩන මුදලාල්ලාට අනාගතයේදී බලපත්‍ර වැඩිපුර දෙන්න හරි මොනවා හරි බලාපොරොත්තු වෙනවා නම් මේක ඔබතුමාලා දැනගන්න. මේක අපි ඔබතුමාලාට විරුද්ධව කරනවනේ, ඔබතුමාලාට ගහන්න කරනව නෙවෙයි. මේවා නොවිය යුතුයි, මේවා සිද්ධ වීම කියලා කියන්නේ අර මම මුලින් වීඩියෝ එකේද කරා වගේ දෙකින් දෙකටම නැවත අරගල වලට මේ රටේ මිනිසුන්ට යන්නනවා. මේ රටේ මිනිස්සු එතකොට දුක් විඳිනවා. රට අනුරට කිව්වට වැඩක් නැහැ. අනුකුමාර දානායක මහත්මයා හොඳ වුණත් පල්ලහේ ඉන්න මිනිස්සු නරකයි නම් අර අනිත් දේශපාලන පක්ෂවල සහ මේක අතර වෙනසක් නැති වෙනවා. අපි කියන්නේ වෙනසක් කරා යනවා නම් ඒ වෙනස කරා යා යුතුයි හරියට. මහජනතාව ඊළඟ දේ තේරුම් අරගෙන උන ඒ වෙනස කරා යන්න. දෝෂණේ වංචාව නවත්තනවා කියලා රටේ ඉන්න ගල්වලවල් කඩන මුදලාල්ලා එක්කගෙන ඇවිල්ලා හැබැයි ඉතින් ඒගොල්ලෝ මේගොල්ලෝ හොඳ ගල් මුදලාල්ලා නම් කමක් නැහැ. අපි දන්නේ නැහැ හොඳද නරකද කියලා. හොඳ කට්ටිය නම් අවුලක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්න තියෙන්නේ එහෙම ඉන්නවද නැද්ද කියන එක. ඒ වගේම අපරද්‍රව්‍ය එකතු වෙන එක ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එම මේ බෙන්ටොනයිට් මගින් ටොන් 1කට ඝන මීටර 0.83ක අපද්‍රව්‍ය ජනනය කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට ඒකෙන් පර්ටිලයිට් ඝන මීටර 0.39ක් පසුපසෙන් තියෙනවා කියනවා. ඒ කියන්නේ අපිට ඒක ගන්න බැහැ කියන එකයි කියන්නේ. අර මේ අපි කියන්නේ මේ අපරද්‍රව්‍ය නිසා අපිට අවශ්‍ය පොහොර ටික ගන්න බැහැ කියන කතාව මේ කියන්නේ. නැත්නම් පරිසරයට අවශ්‍ය ඒ පරිසරය විනාශ වීම අලක්ව ගන්න පරිසරයට අවශ්‍ය ඒ පර්ටිලයිස් අපිට ගන්න බැහැ කියලා තමයි කියන්නේ. බෙරොන්ටයින් කියලා කියන්නේ මේ ඉස්සර කාලේඳනම බොහෝ දේවල් සඳහා පිළියමක් විදිහට භාවිතා කරලා තියෙන පැරණි මැටි වර්ගයක්. ගිනි කඳු වලු වයසට යනකොට ඒකේ සිහින් කුඩක් හැදෙනවා කියනවා. ඒ කුඩ හැදුනට ඒ හැදෙන කුඩ තමයි නම් කරලා තියෙන්නේ. ඒ හැදෙන කුඩ නම් කරලා තිනවා ෆෝන් බෙන්ටන් WY කියලා. එතකොට මෙන්න මේක තුල තියෙනවා කියනවා පරිසරයට අවශ්‍ය මිනිස්සු විදිහට අපිට අවශ්‍ය බොහෝ දේවල් තියෙනවා කියලා කියනවා. ඒ වගේම අතීතයේ මිනිස්සු මේ මැටි අනුභව කරලා තියෙනවා කියනවා. ඒ වගේම ඒගොල්ලෝ සමමත තබාගෙන තියා කියලා කියනවා. ඒ වගේම දැන් වර්තමානයේ සමය ආසාදන කුරුල්ලාසුව කරන්න ආමාශයේ වායුව නැත්නම් ගැස්ට්‍රයිටිස් ඔය අපි හැමෝටම තියෙන ගැස්ට්‍රයිටිස් ඒවට ප්‍රතිකාර කරන්න පාචනය පහසු කරන්න වගේ ගොඩාක් දේවල් වලට මේක භාවිතා කරනවා කියලා කියනවා. බලන්නකෝ ඒ වගේම ඒ අතර පොසලෝන් කියලා තවත් જાතියක් තියෙනවා. මේ අපද්‍රව්‍ය ජනනය වන තැංගොලදී මේ පොසලෝන් 1 සහ 2 කියන මේ දෙක සමජාතිය වෙලා තිනවා කියලා කියනවා. සමහර අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. පොසලෝන් කියලා කියන්නේ සිලිසියස් සහ ඇලුමිනියස් ද්‍රව්‍යයක්. මේවා විද්‍යාත්මකව කියදලා දෙන්නේ නැහැ. මේ මට පැහැදිලි කරන්න පුළුවන් ඔබට. මම ඉක්මනට කරගෙන යන්නේ මේ
චූටි දැනමක් ඔබට තිබුණා නම් ඇති ගල්වල වලවල මොකද වෙන්නේ කියන එකත් අපි නිවුස් එකක් කරන් ඒක මතනේ ඔබට කරුණු පැහැදිලි කරන්නේ. ඉතින් මේ මේක තියෙන විශේෂත්වය තමයි මේකේ සිමන්ති වටිනාකමක් නැති වුණත් සිහින්ව බෙදිලා තියෙන විදියට වගේම තෙතමනය පවතින විට උෂ්ණත්වයේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රසායනිකව ප්‍රතික්‍රියා කරලා සිමෙන්ති ගුණ ඇති සංයෝග හදනවා කියන එක මේ පොසලෝන් කියන එක. ඒ නිසා සිමෙන්ති ද්‍රව්‍යයක් ලෙස මෙන්න මේක පොසලෝන් කියන එක වර්ගීකරණය කරලා තියෙනවා. ඒ වගේම දූවිලි වලින් මොකක්ද දෙන්නේ ගල්කොරේ එලි මහනේ තියෙන කවුරුද දන්නවා දූවිලි නිසා අපට සිද්ධ වෙන හානිය අපේ ප්‍රදේශයට හානිකර සංයෝග පැතිරල යනවා. දූවිලි ස්තර වෙනත් වෙනත් තැන්වල ගිහලා තැම්පත් වෙනවා. ගහකොළ ප්‍රභාසංශ ගහකොළට බැරි වෙනවා ප්‍රභාසංශලේෂණය කරගන්න බැරි වුණාට පස්සේ සාක විනාශ වෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම හිරිවලින් වැසුනම බීජ පැල වර්ධනය වෙන්නේ නැහැ. මේ වගේ කොයිතරම් දේවල් සිද්ධ වෙනවාද. ඒ වගේම බෝගස් වෙනවා වගේම සතුන්ට ආහාර සොයා ගන්නත් බැරි වෙනවා කියලා කියනවා. ඒ වගේම විශේෂයෙන් වීඩියෝ එක අවසන් කරන්න මම මෙන්න මෙහෙම මෙන්න මේ දුහිල්ල නැත්නම් ගල් තලා ගල් කඩලා තලා දැමීමේ ක්‍රියාවලියට සම්බන්ධ දුහිල්ල සාන්ද්‍රණය මයික්‍රෝ ග්‍රෑම් 100 ඉඳලා 40,000 දක්වා වගේම ඒකේ විදුම් ක්‍රියාවලිය නැත්තම් ගල් විදිනවනේ අර ගල් නේ ගල් විදිනවා ඒකේ ඔය මයික්‍රෝග්‍රෑම් 110,000 දක්වා වෙන්න පුළුවන් කියලා තමයි විද්‍යාඥයන් පෙන්නලා දෙන්නේ. මොනවාද මේ ද්‍රෝවිලි වල සාන්ද්‍රණය. ඉතින් මේ මම පැහැදිලි කරපු දේවල් වලින් ඔබට තේරෙනවා ඇති අපිට මේ පරිසර පද්ධතියෙන් කොයිතරම් වටිනවද. ගල් වලවල් දාලා ඉන්න නීති විරෝධීව ගල් වලවල් පවත්වාගෙන යන ලංකාවේ ඉන්න සිය ගණනක් මුදලාල්ලගෙන් අපේ රටට අපේ පරිසරයට කොයිතරම් හානියක් සිද්ධ වෙනවද අපි මේ දේවල් නවත්ත ගන්න ඕනේ නැද්ද. මේ වගේ හේතුන් තව විශාල ප්‍රමාණයක් මට ඔබට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා පරිසරයට හානිදායක වන ගල් වලවල් නිසා ඔබටත් මටත් සිද්ධ වෙන දැඩි හානිය ගැන මම ඔබට පැහැදිලි කරලා දුන්නා විද්‍යාත්මකව. ඒ ගැනද ඔබ දැනුවත්. එතකොට ලාල්කාන්ත මහත්මයාත් දැන් මේ ගැන දැනුවත් වෙයි. පොඩි ප්‍රමාණයක් හිටියත් මම දන්නවා මේ වීඩියෝ අරගෙන බලනවා කියලා. ඒක තමයි ඔබට මම පැහැදිලි කරලා දෙන්නේ. කොහොම වුණත් මාලිමාව ජාග්‍රහණය කළොත් මේ රටේ පරිසර පද්ධතියට හානි සිදුවීම නවතින්නේ නැහැ කියන එක තමයි මේ වෙද්දිත් මගේ පැත්තෙන් මට පෙන්නුම් කරලා තියෙන්නේ. ඒක නිසා මේකට වහාම පිළීමක් අවශ්‍ය වෙනවා. පරිසර පද්ධතිය ආරක්ෂා කරන්නේ මොනවද කරන්නේ කියන එක පිළිබඳව අවධානය යොමු කරන්න වෙනවා. ඒ වගේම මාලිමාව දිනුවීමට කටයුතු කරන සියලුම ඡන්දදායකයන්ගේ වගකීම තමයි ඔබේ නායකයන්ට බලපෑම් කරන්න අර අතීතයේ තිබුණ විදියටම පාරිසරික විනාශය සිද්ධ කරන්න එපා. ඒවා නවත්තන්න වැඩ කටයුතු කරන්න සංවර්ධනය සඳහා ගල් අවශ්‍යයි. හැබැයි දූෂිත ආකාරයෙන් දැන් මේ මම ඉන්න ප්‍රදේශය ඉඳලා කිලෝමීටර 20ක් විතර ගියාට පස්සේ බලා ගන්න පුළුවන් කොයි තරම් විනාශයක් සිද්ධ වෙලා තියෙනවද මේ ගල් වල නිසා කියලා. ඒ වගේ මිනිසුන්ට වතුර නැහැ. දවස ගානේ ගැටළු මිනිසුන්ට මේ දූෂිත ගල් වල නිසා. එතකොට ඒ වගේම මේ ඒ සමහර තැන්වල තියෙනවා මේ කඩා වැටුනොත් එහෙම උඩවලවේ ජලාශයට පවා බලපෑම් ඇතිවෙනවා කියලා. වැව් බැම්ම පවා කඩාගෙන යන්න පුළුවන් වෙයි කියලා විද්‍යාචාර්යන් අනතුරු හංගවලා තියෙනවා මේ ගල් වල නිසා. ඒක නිසා ගල් වලවල් වල මුදලාලිලා ගේන්න නැතුව ලාල්කාන්ත මහත්මයා වැඩේ කරගත්තා නම් හොඳයි. අංක එක වෙන්න ඕන පරිසර පද්ධතිය හානි කරන පරිසර පද්ධතියට හානි කරන ක්‍රියාවල් නවත්වන එක. ඒ වගේම රාජනිලධාරීන්ට අල්ලස් දීලා හරි කමන්නේ පරිසරයට හානිදායක වෙන දේවල් නවත්තන ඒ කරන එක නවත්තන්න අල්ලස් අපි දීලා නෙමෙයි අල්ලස් දෙන එක නවත්තනවා විතරක් නෙමෙයි පරිසර පද්ධතියට හානි වෙන එකත් නවත්තන්න සිද්ධ වෙනවා. ඒක නිසා එහෙම යාන්ත්‍රණයක් ස්ථාපනය කරන්න වෙනවා. මොකද අපි එහෙම කියන්නේ ඊට පස්සේ අර පරණ ක්‍රමයටම මේ රට නැවතත් දිනවන්න ගියොත් මිනිස්සු බලාපොරොත්තු වෙන බලාපොරොත්තු නැති වෙනවා. අපිට දිගටම සිද්ධ වෙනවා ලියන්න මෙහෙමයි වුනේ මෙහෙමයි වුනේ මෙහෙමයි කරන්න කියලා අපිට හැමදාම වංචා දෝෂන විතරක් වාර්තා කර කර ඉන්නේ. එහෙම වාර්තා කරන්න අපිට තරහකාරයෝ ඇති වෙනවා. අපිට තරහකාරයෝ ඇති කරන්නේ දේශපාලන නායකයන්ගේ ඒ අවශ්‍ය කොටස් වෙන්නේ නැති හින්දා. ඒ වගේම මාලිමාවේ නායකයන් පිරිසුදු පක්ෂයක් විදියට මිනිස්සු දකින හින්දා මාලිමාවේ නායකයන් මීට වඩා පරිස්සම් නොවුනොත් හෙට අනිද්දාට සමාජගත වෙන්න පුළුවන්. NPPගේ ලාල්කාන්ත මහත්මයා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දේවඩ නිලමේවරයාගෙනුත් කෝවිඩ් දෙකක් විතර අල්ලගෙන අරගෙන තියෙනවා කියලා. එහෙම නැත්තම් ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවොත් ඔවුන්ට එරෙහිව තියෙන දෝෂණ වංචා චෝදනා වලින් ඔවුන්ව නිදහස් කරන්න කියලා ලාල්කාන්ත මහත්මයාට කෝටි දෙකක් විතර දුන්නා කියලත් කතාවක් සමාජගත වෙන්න පුළුවන්, සමාජයට එන්න පුළුවන් හිට අනිද්ද වෙද්දී.
ඒක නිසා තමයි මම කියන්නේ NPP නායකයන් මීට වඩා පරිස්සම් වෙන්න ඕන. එහෙම නැති වුණොත් ජනතාවගේ බලාපොරොත්තු සුන් වෙලා යනවා. මොකද ජනතාවගෙන් අතිබහුතරයක් අපට පෙනෙන විදියට මම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කරයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ පැත්තට හේතු වෙන හේතුව තමයි පැවති දේශපාලන ක්‍රමය අවශ්‍ය නැයක එපා. වෙනසක් තමයි ඉල්ලන්නේ. හැබැයි ඒ වෙනස වෙනස් කරන්න වෙනවා ජනතා විමුක්ති පෙරමුණට. එහෙම නැති වුණොත් මිනිස්සුන්ගේ බලාපොරොත්තු සුන් වෙනවා විතරක් නෙමෙයි, ජනතාව නැවත මහපාරට බැහැලා ලොකෝ විපර්යාසයක් ලොකෝ වෙනසක් කරනවා. ඒක නිසා ඒ තත්ත්වයට යන්න එපා. ඒක නිසා NPP නායකයන් ඔයිට වඩා පරිස්සම් වෙන්න කියලා ලාල්කාන්ත සහෝදරයන් නැත්තම් දේශපාලන මණ්ඩල සභිකයාට මම ඉතාම පැහැදිලිව කියනවා. මොකද හෙට අනිද්දා තව චෝදනා ගොඩක් එන්න පුළුවන්. එහෙම උනම් පස්සේ ගැටලු ගොඩකට අපේ රටේ මිනිස්සු, මොකද දේශපාලන නැතුව රටක් ගෙනියන්න බෑ, දේශපාලනය අවශ්‍යයි. ඒක නිසා අපේ රටේ මිනිස්සු දිගින් දිගටම ගැටලු වලට මූණ දෙන එක නවතින්න නම් ඔයගොල්ලෝ පිරිසුදු වෙන්න ඕන. ඔයගොල්ලෝ පිරිසුදුනොත් විතරයි ඉස්සරහට යන්න පුළුවන් ඉන්නේ. සුබ දවසක්, ගිහිල්ලා එන්න.